හයි ගුවන්. ඉතින් ගිය සතියේ වීඩියෝ එකෙන් අපි කතා කරා කොහොමද ගිටාර් එකේ බේසික් ගිටාර් එකට අවශ්‍ය බේසික් තියරි ටික, ඊට අමතරව ගිටාර් එකේ ටියුනින් එක, බේසික් ඇල්ෆබට් එකේ වගේ දේවල්. ඉතින් මම හිතන්නේ ඒක ප්‍රමාණවත් වෙනවා මේකේ ගිටාර් එකේ බිගින කෙනෙකුට ගිටාර් එක ස්ටඩි කරගෙන යන්න. ඉතින් අද කතා කරන්න යන්නේ එකක් ෆ්‍රෙඩ් බෝල්ඩ් එක නෝට්ස් ටික සහ ෆ්‍රෙඩ් බෝල්ඩ් එක ගැන, ඊට අමතරව ගිටාර් එක කොහොමද ටියුන් කරගන්නේ කියලා. ටියුනින් එක අපි අන්තිමට බලමු. ඊට කලින් මම ගිටාර් එකේ ෆ්‍රෙඩ් බෝල්ඩ් එක ගැන චුට්ටක් නෝට්ස් ටික කොහොමද පිහිටන්නේ කියලා ඔයගොල්ලන්ට කියන්න. අපි ගත්තොත් දැන් මෙතන අපි ගිටාර් එක ටියුන් කරගත්තාම මේක E first යටම වාර එක, B second, G third, D fourth, A fifth, ඊපස්සේ E sixth. ඉතින් මේ වයර් හය මේ ෆ්‍රෙඩ් බෝඩ් එකත් එක්ක සමපාත වෙලා මේ දැන් මේ තියෙන ෆ්‍රෙඩ් එක දෙක තුන මෙතන මේ අපි මේ මේ දෙකක් අතරට ෆ්‍රෙඩ් එකක් කියලා කියනවා මේ දෙකක් අතරට. එතකොට මේ පළවෙනි ෆ්‍රෙඩ් එක, දෙවෙනි ෆ්‍රෙඩ් එක, තුන්වෙනි ෆ්‍රෙඩ් එක, හතරවෙනි ෆ්‍රෙඩ් එක, පහ, හය, හත, අට, නවය, දහය විදිහට ෆ්‍රෙඩ්ස් තියෙනවා පළවෙනි. එතකොට දැන් මේක මේ අපි එක වයර් එකක් ගැන කතා කරොත් මේ අට වයර් එක මේක ටියුන් කරලා තියෙනවා මියුසික් නෝට් එක E. E නෝට් එකේ මේක ටියුන් කරලා තියෙනවා මේ ඕපන් වයර් එක. එතකොට අපි දැන් මේ මේකේ හඬ නිපදවන්නේ මේ වයර් කොට කරනවා. දැන් E එක ඕපන් වයර් එක, ඊට පස්සේ මේ පළවෙනි ෆ්‍රෙට් එකේ ඇඟිල්ල තියලා ඒක තද කරනවා. ඔය විදිහට මේ තන්තුව කොට කරනකොට තමයි මේ කෙටි වෙනකොට තමයි මේක මේ හඬ තීව්‍රවේ සංඛ්‍යාත වැඩි වෙවි යන්නේ. ඉතින් දැන් මේ එක ෆ්‍රෙට් එකක් ගානේ මේකේ නෝට්ස් තියෙනවා. මේක ලොකෝට බය වෙන්න එපා. දැන් බලන්න මියුසික් ඇල්ෆබට් එක ස්ක්‍රීන් එකේ පේනවාද අපව? ඔය ස්ක්‍රීන් එකේ තියෙන මියුසික් ඇල්ෆබට් එකේ ඒ රවුමේ විදිහට තමයි මේකේ පිළිදන්නේ. කියන්නේ ඔකට අපි කියනවා ක්‍රොමැටික් ස්කේල් එකක් කියලා. ක්‍රොමැටික් ස්කේල් එක විදිහට තමයි මේක ස්කේල් එක ගැන හිතන්න එපා. මම පිළිදන විදිහ කියන්නේ. දැන් අපි ගත්තෝ මේක E. ඕපන් වයර් කී පළවෙනි ෆ්‍රෙට් එකේ තියෙන්නේ E එකට පස්සේ තියෙන නෝට් එක. ඔය සර්කල් එකේ තියෙන E එකට පස්සේ තියෙන නෝට් එක. මොකද E එකට පස්සේ තියෙන්නේ F. ඊට පස්සේ දවගලන්න කියන්න පුළුවන්. ඔය පිළිවෙලටම තමයි අපව E එකට එන්නේ රවුම. E F F sharp G G sharp A A sharp B C C sharp B B sharp ආපහු වන්න 12 වෙනි ෆ්‍රෙට් එකට එනකොට ආපහු E note එකට ආවා. එතකොට ඔය රවුම දිහා බලාගෙන ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් ඔය විදිහට මෙතෙන්ද 12 වෙනි ඔයගොල්ලන් গিitar වල මෙන්න මේ විදිහට මේ dots තියෙනවා යම් යම් ෆ්‍රෙට්ස් වල. ඒකට අපි කියනවා position marks කියලා. හරි. එතකොට පළවෙනි position එක තියෙනවා පළවෙනි එකේ. දැන් තුන්වෙනි එකේ. දෙවෙනි position mark එක තියෙනවා පස්වෙනි එකේ. 6 7 8 9 10 11 12 එනකොට ආපහු මේ ඕපන් නෝට් එකේ වයර් එක තමයි මෙතන තියෙන්නේ. හැබැයි ඒකම නෙවෙයි තියෙන්නේ සංඛ්‍යාතයේ ඉහළට ගියපු උච්ච ඒ මෙතන තියෙන නෝට් එකේම උච්ච ස්වරය තමයි මෙතන තියෙන්නේ. උච්ච ඒ කියන්නේ නැත්නම් හයි නෝට් එක තමයි මෙතන තියෙන්නේ. ඒත් ඒ වගේම අපි B එක ගත්තොත් B එකේ දැන් ඔයගොල්ලෝ බලාගන්න මේ ස්ක්‍රීන් එකේ තියෙන සර්කල් එකේ B එක කොතනද ස්ටාර්ට් කරන්න කියලා B ඊපස්සේ නෝට් මොකද C C sharp D D sharp E F F sharp G G sharp A A sharp අපව ඔන්න 12 වෙනකොට B ආව. බලන්න සර්කල් එකත් එක්ක කම්පයර් කරලා මේ මං කියපු එකයි සර්කල් එකයි මැච් වෙනවාද කියලා. ඉතින් මං හිතනවා තේරුණා කියලා ප්‍රමාණවත් කියලා එක. අනිත් වයර් ගැන මං කතා කරන්නේ මොකද ඒකත් ඒ විදිහම තමයි. දැන් ඊළඟ එකේ ජීගෙන් පටන් ගත්තා. ওই විදිහටම රවුම යන 12 වෙනකොට ඒ නෝට් එකේ ඒ විදිහට. හරි. එතකොට දැන් ෆ්‍රෙඩ් බෝඩ් එක ගැන මම හිතනවා ෆ්‍රෙඩ් බෝඩ් එකේ දැන් ඔන්න ස්ක්‍රීන් එකේ පේනවා තිය ඔයගලන්ට ෆුල් නෝට්ස් ටික ඒ වයර් හයිට් අදාල මෙතන ස්ක්‍රීන් එකේ පේනවා. ඉතින් දැන් අර අනේ කොහෙද මෙතන මේකේ සා කොහෙද ඔහොම අපි අහනවානේ. එතකොට C එක කොහෙද තියෙන්නේ කියලා
ඩී එක තියෙන්නේ කොහෙද කියලා නෝට්ස්. දැන් තැන් තැන් වල පේනවා ති නෝට්ස්. එකම නෝට් එක තැන් ගොඩක තියෙනවා පේනවා ති. ඒක ගැන worry වෙන්න එපා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඒක කල්පනා කරන්න යන්න එපා. ඒක අපි ඉස්සරහට යනකොට ඔයගලන්ට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නෝට් හැමතැනම තියෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දැනට නෝට්ස් මේක තියෙනවා. මේක මේ වයර් වල මෙන්න මේ විදිහට තමයි නෝට්ස් පිළිහිටන්නේ කියන එක තේරුම් ගන්න. ඒක දැනට ඇති. එතකොට අපි ඉදී වගේ කතා කරමු කොහොමද කොහොමද මේකේ ස්කේල්ස් කොහෙද තියෙන්නේ ස්කේල් කොහොමද ගන්න ස්කේල්ස් කියන්නේ මොනවද ඒව ගැන පස්සේ අපි කතා කරමු ඊට අමතරව දැන් මේක ටියුනින් එක චුට්ටක් මම කතා කරන්නම් ටියුනින් එක කතා කරනවා නම් දැන් අපි සමහර අයට මේක සමහර අයට මේක රෂයන් නෙමෙයි සමහර අයට මේක ගැටුවා මේක කොහොමද අනේ ටියුන් කරගන්නේ අපිට ඇප් එක උදාගත්ත ටියුන් කරගන්න බෑ කියනවා හරි එතකොට මෙන්න මේකේ ප්‍රශ්නේ දැන් මේක මම මේ මගේ গিටාර එක කෝඩ් එකක් මම ගහනකොට කෝඩ්ස් ගැන අපි කතා කරමු කෝඩ් එකක් ගහනකොට දැන් මේ පිළිවෙලට ලස්සනට ඇහෙන්නේ මේක හරියට ටියුන් කරලා තියෙන නිසා දැන් මගේ গিටාර එකේ ඉන්බිල්ට් ටියුනර් එකක් මෙතන තියෙනවා හැබැයි මම ගොඩක් වෙලාට මගේ ෆෝන් එකේ ඇප් එකක් මම පාවිච්චි කරනවා ඉතින් ෆෝන් එකේ ඇප් එකෙන් ටියුන් කරගන්න මේ විදිහට දැන් ෆෝන් එකේ ඇප් එක දාලා අපි ඇප්ලිකේෂන් එක ඔන් කරලා ඇප් එකේ ස්ක්‍රීන් එක ඔයගලන්ට පේනවා ඇති දැන් මේ විදිහට ඊ වයර් එක අඩු කරනවා අඩු කරනකොට දැන් මම මැද ඉන්ඩිකේටර් එක හරියටම ලයින් එකට ඇවිල්ලා සිග්නල් එකක් දුන්න අපිට. මම මේ පාවිච්චි කරන ගිටාර් ටියුන් එකේ තියෙන මේ ඇපියරන්ස් එක තමයි මේක. සමහරවිට ඔයගොල්ලෝ පාවිච්චි කරන එක මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ විදිහට ඉතුරු වයර් ටිකත් ඔයගොල්ලන්ට ටියුන් කර ගන්න පුළුවන්. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ටික දවසක් කරනකොට ඔයගොල්ලන්ට ඒක පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. එකම දේ තමයි තමුන් ඉන්න පරිසරයේ සීතල රශ්මිය අනුව මේ ස්ටීල් ගිටාර්ස් වල ගොඩක් වෙලාවට මේ වයර් එකේ හඬ වෙනස් වෙනවා මොකද ඒකට අර විද්‍යාත්මක පදනම මත මේක මේකේ සංකෝචනය සහ මේ හැකිලිම දිගහැරීම අනුව මේ මේකේ හඬ වෙනස් වෙනවා ඉතින් ඒක නිසා නිතරම තමුන් ගිටාර් එක පාවිච්චි කරන්න කලින් ප්ලේ කරන්න කලින් අනිවාර්යයෙන්ම ටියුන් කරන්න නැත්තම් වැරදි හඬකට පුරුදු වෙනවා ඒ වැරදි හඬකට පුරුදුලා අපි කෝල් එක ප්ලේ කරාම ඒක දිගටම පුරුද්දකට යනවා ඒ නිසා අනිවාර්යයෙන්ම গিටාර් එක ටියුන් කරන්න නැතුව ප්ලේ කරන්න එපා අනිවාර්යෙන් පරිසරය අනු වෙනස් වෙනවා උදේට හවසට දවල්ට සමහරවිට මේ ස්ටීල් গিටාර්ස් වල විශේෂයෙන් මේ නයිලොන් ස්ට්‍රිං වල එකට යක අඩුයි මේක අනිවාර්යෙන්ම වෙනස් වෙනවා ඒ නිසා හරියට ටියුන් කරගෙන গিටාර් එක ප්ලේ කරන්න නැත්තම් වැරදි හඬකට තමයි පුරුදු වෙන්නේ මම හිතනවා අද කියපු දේවල් පැහැදිලි ඇති ඉතින් මේ අර ඉගෙනගත් දේවල් ප්‍රයෝජනයක් වුණා නම් මගේ channel එකට subscribe කරන්න චිරන්ත විශ්වජිත් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කෝඩ් එක කියන්නේ මොනවද සහ කෝඩ් අපි ප්ලේ කරන්නේ කොහොමද කෝඩ් ඩයග්‍රම්ස් ඊට අමතරව පොඩි finger exercises ටිකක් ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු එහෙනම් බොහොම ස්තුතියි